හොඳයි. හැම දිනාම සාදු නාදයක් පවත්වන්න. පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කියන්න. සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියං බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියං ධම්මං සරණං ගච්ඡාමි ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්නේ සමන්ත චක්ඛවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්ස සවන කාලු අයං භදන්තා ධම්මස්ස සවන කාලු අයං භදන්තා ධම්මස්ස සවන කාලු අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා
සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදයව්යං ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ උදයව්යං බණහන්ට සූදානම් වෙන කාරුණික පින්වතුනි, අපි හැම දෙනාම එකට එකතු වෙලා ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ ඇවිල්ලා ඉන්න පිරිස අපිට ගොඩක් දුර නෑ, දෑල පිරිසක්. ඒ වගේම ආගන්තුකත් නෑ. අපි මීට කලින් නිවසේ සිද්ධ කරපු පින්කම් වලටත්, ඒ වගේම පන්සලේ ඔබ සිද්ධ කරපු පින්කම් වලටත් සම්බන්ධ වුණා. පඤ්ඤානන්ද මාවත දෑල පදිංචි අපේ ජීපී සීතා රංජනී මහත්මිය. ඔබතුමිය දැන් විශ්‍රාමිකවයි කටයුතු කළේ ගුරුවරියක් විදිහට. විශ්‍රාමිකව ඉන්න ගමන් ගුරුවරියක් විදිහට කටයුතු කරලා තමන්ගේ ජීවිතයේ සැඳෑ සමයෙහි සිද්ධ කරගන්න ලස්සන පින්කම. ජීවිතයේ අමතක නොවන පින්කම. ඒ පින්කම තමයි අද මේ සිද්ධ වෙන්නේ. කොහෙත්තු දෑල. එතකොට දෑල ශ්‍රී ගංගාරාම පිරිවෙන් විහාරස්ථානයට ඇත්තු සම්බන්ධයි. පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධීශවර සබරගම පළාතේ නැත්නම් රත්නපුර දිස්ත්‍රික්කේ අපේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක හාමුදුරුව කෑගල්ලේ සුවිනීත හාමුදුරුව, අපි බොහොම ආදරය කරන හාමුදුරු නමක්, ඒ වගේම අපි එකට කටයුතු කරන හාමුදුරු නමක්, අපි ගරු කරන හාමුදුරු නමක්. ඉතින් හාමුදුරුවන්ගේ දායකත්ව විදිහට තමයි ඔය ඇත්තෝ කටයුතු කරන්නේ. අපි මේ දම්සතර ශාඛාව පවත්වගෙන යන්නේ හාමුදුරුවන්ගේම පන්සලක. මෙහි වත්මන් විහාරාධිපති හාමුදුරුව, මගේ කල්යාණ මිත්‍ර හාමුදුරුව, කරවිට පඤ්ඤාදස්සි හාමුදුරුව. එහෙ තමයි ඉගෙන කියාගත්තේ, මුලින් හැදුනේ වැඩුනේ. අද මෙතෙන්ට ඇවිල්ලා මේ ආයතන පටන් අරගෙන කටයුතු කරන හාමුදුරුව. ඉතින් අපි මේ හාමුදුරුවරු දෙපළම කල්යාණ මිත්‍රත්වයෙන් සිහිපත් කරමු. අපේ සීතාරංජනී සෝමරත්න මහත්මිය මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ එකක් උපන් දිනේ. උපන් දිනයට ආශිර්වාද පිණිස තමයි මේ පින්කම සිද්ධ කරන්නේ, එක කාරණයක්. ඒ වගේම මේ පින්කම තුලදී ආශිර්වාද සිද්ධ කරන මේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න අපේ ජීපී නේ ඒආර් ලාල්ද සිල්වා, හරි නේද? ඒ තමයි මහත්තයා, ස්වාමි පුරුෂ, මේ දරුවන්ගේ ආදරණීය තාත්තා. ඉතින් අපේ ලාල් මහත්තයා ඔබතුමාවත් සිහිපත් කරනවා. ඒ වගේම ඊට පිටිපස්සෙන් ඉන්නවා අපේ තුල්සි නවෝදිකාද සිල්වා දුව. දැන් මං හිතන්නේ උසස් අධ්‍යාපන කටයුතු ඉවරයි දැන් නේද? දැන් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන්නේ උසස් අධ්‍යාපන කටයුතු වලට. ඉතින් හොඳ ගමනක් යනවා දුව. ඉතින් දුවවත් විශේෂයෙන් සිහිපත් කරන. ඒ වගේම අමිල සම්පත්ද සිල්වා පුතණුවන් පුතාවත් සිහිපත් කරනවා. ඒ වගේම බණ කියන මට ආශිර්වාද කරලා තියෙනවා දම්සතර ආයතනයේ කාර්ය මණ්ඩලය. ඒ වගේම අද මං හිතන්නේ අපේ සීතා මහත්මියත් එක්ක සමීපව ආශ්‍රය කරන අය වෙන්න ඕනේ මේ ඇවිල්ලින්. ඥාතීන්, ගමේ අය නේද?
ඒ හැමෝමත් පුණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කරනවා. බණ ටික අහන රටවාසී ලෝවාසී හැමෝමත් මේ බණ කතාව රටක් අහන ඔබ වගේම ඒ හැමෝමත් සිහිපත් කරනවා. ඒකම පින් දෙන්න බලාපොරොත්තු වෙන අපේ සීතා මහත්මියගේ ආදරණීය අම්මා තාත්තා දෙපළම ජීවතුන් අතර නැහැ. ඒ තමයි ජී.පී. සෝමරත්න මහත්මා ආදරණීය තාත්තා, ඒ වගේම පී.එම්.ඒ. සෝමාවති අම්මා. අම්මා තාත්තා දෙපළටම පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපේ ලාල් මහත්තයාගේ අම්මා තාත්තා දෙපළම ජීවතුන් අතර නැහැ. ඒ තමයි ඩබ්ලිව් සිල්වා, එඩ්වින් සිල්වා. එඩ්වින් සිල්වා ආදරණීය තාත්තට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එමලින් කමලා පතිරගේ මෑණියන්, පතිරගේ අම්මටත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ තමන්ගේ නමින් මියගිය අම්මා තාත්තා දෙපළට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකම ජී.පී. ඉන්ද්‍රදීත් සෝමරත්න කියලා කියන්නේ සහෝදරයා, පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ඇතුළු පරම්පරාගත සියලු මියගිය ඥාතීන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලාල් මහත්තයා, මේ තමයි පින්කමේ අරමුණ. මේ අරමුණු මේ විදිහට සාර්ථක වෙන්න නම් නවෝදිකා, දැන් අපි මොකද කරන්න ඕනේ? බණ අහන්න ඕනේ. මොකද කරන්න ඕනේ? හොඳට බණ අහන්න ඕනේ. ඉතින් හාමුදුරුවෝ බණ කියන්නත් ඕනේ, අපි බණ අහන්නත් ඕනේ. එහෙනම් ඉතින් බණ කියන සහ බණ අහන පින්කමක් දැන් සිද්ධ කරන්න. එහෙනම් දැන් අපි බණ අහමු. මොකද අපිට ගොඩාක් වෙලාව නැහැ. ටික වෙලාවයි තියෙන්නේ. ඒ ටික වෙලාව, පුංචි වෙලාව හොඳට බණ ටික අහමු. සංයුක්ත නිකායේනවා කිංසු කෝපම කියලා සූත්‍ර දේශනාවක්. මම උපමා කතාව තමයි ගන්නෙ. අපි ඉස්සෙල්ලා ඒක විසඳගෙනමුකෝ. උඹ බලන්නකෝ ලාල් මහත්තයා. මහණෙනි, එක් රජ කෙනෙකුට මනරම් උයනක් තිබුණා. රජුරවන්ට තියෙනව මොකද්ද? මනරම් උයනක්. අපි සීතමේ සහලත් තියෙනවනේ නේද? මොනවද? රජවරුන්ට තිබුණ විවේකීව ඉන්න, විනෝදින් කාලය ගෙවන්න මොනවද? උයන් තිබුණා. ඉතින් මේ මනරම් උයන, මේ උයන පවුරු වලින් වට කරලා තියෙන. ඇයි? කාටවත් ඇතුල් වෙන්න බෑ. රජුන්ගෙන් ආරක්ෂාව දාලා තියෙනවා. අලංකාර තොරන් එහෙමත් ඉදි කරලා තියෙනවා. රජුන්ගේ උයනනේ. රජුරුවන්ගේ උයනට ඇතුල් වෙන තැන නේද පුතේ? අලංකාර තොරන් එහෙම ඉදි කරලා තියෙනවා නේද? ඒ විතරක් නෙමෙයි, මේ දොර, මේ උයනට ඇතුල් වෙන්න තියෙන දොරටු හයක් තියෙනවා. අර ආරක්ෂාව යොදවලා තියෙනවා. ආරක්ෂාව යොදවලා තියෙනවා. දොරටු පාලකයා හරි ඥානවන්තයි. නිකම්ම කෙනෙක් දොරටු පාලකයා විදිහට දාලා නැහැ. හොඳේ, කවුද දාලා තියෙන්නේ? ඥානවන්ත කෙනෙක්ව තමයි ලාල් මහත්තයා ඔන්න දාලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ හිතයි මේ බණ කතාව පටන් ගන්නකොට හාමුදුරුව මොකටද මේ උයනක් ගැන කියන්නේ කියලා. ඔය කාරණා ටික මතක තියෙන්න ඕනේ, නැත්නම් උයන ඉගෙන ගන්න බෑ. මොකද්ද? ඔන්න දැන් මතක තියාගන්න. මොනවද? මනරම් උයනක් තියෙනවා. හැබැයි උයනම වට කරලා තියෙන්නේ මොනවයින්ද? පවුරු වලින්. අපි කියන්නේ බැමි බැඳලා කියලා. තාප්පෝලින් වට කරලා. ඔන්න දැන් මතක තියෙන්න ඕනේ ඈ. ඔය ටික තමයි මතක තියෙන්න ඕනේ. ඊළඟට එනවර පදනමත් හොඳයි. ඒ විතරක් නෙමෙයි, තොරණුත් ඉදි කරලා තියෙනවා. දොරටු කීයක් තියෙනවද? 6කුත් තියෙනවා. මුරට ඉන්න මිනිස්සය නැත්තම් දොරටු පාලකයා බොහොම ඥානවන්ත කෙනෙක්. ඔහොම බලන්න, දිනක් එක දවසක් සීතමිස් පෙරදිගින් ආ රාජදූතයෝ දෙන්නේ අහනවා අර දොරටු පාලකයාගෙන්, බොල මේ නුවර හිමියා කොහෙද ඉන්නේ කියලා. මේ අයිතිකාරයා පාලකයා, ඔහු මැද සිව් මංසල සිටි. දොරටු පාලකයා පිළිතුරු දුන්නා,
ඔහු ඉන්නේ කොහෙද? නගරේ නුවර මැද සිව්මන්සල. සිව්මන්සල කියන්නේ ඔව් අර පාරවල් හතරම මුණ ගැහෙන තැනට නේ සිව්මන්සල කියන්නේ. ආන් එතන ඉන්නවා කිව්වා. ඉතින් කොහෙන් ගියත් හම්බ වෙනව නේද එතකොට? මොකද සිව්මන්සලේ ඉන්නේ. මොන පාරෙන් ගියත් සිව්මන්සලට වැටෙනවා. ඉතින් මේ රාජදූතයෝ මොකද කරන්නේ? නුවරට පැමිණිලා පණිවිඩය පවසලා ආපු පාරෙන් ආපහු ඉතින් සිව්මන්සලට වැටුණා. එපරදින්ම අනිත් දිසාවල් තුනෙන් ආවත් පුතේ කොහෙටද වැටෙන්නේ? සිව්මන්සලට තමයි වැටෙන්නේ. කාව හම්බ වෙන්න පුළුවන්ද? පාලකතුමා හම්බ වෙන්න පුළුවන්. පාලකතුමාව හම්බ වෙන්න පුළුවන්. ලස්සන කතාවක් ඈ. මම ආයේ මේ ටික කියලා දෙන්න නැත්තම් ඔබ දැන් පිටලිනව ඔයගොල්ලන්ට. ඕම් බලන්න. පාලකතුමාව හම්බ වෙන්න පුළුවන්. මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මහණෙනි මේ නුවර තමයි අපේ මොකද්ද? ශරීරේ. මම බලන්නකො ලස්සනට මේක දැන් අපිට ගලපන හැටි. ඒකයි මම කිව්වේ අර ටික මතක තියෙන්න ඕනේ කියලා. මේ නුවර තමයි අපේ මොකද්ද? ශරීරේ. මේකත් හරියට මොකක් වගේද? නුවරක් වගේ. මේ ශරීරියත් හරියට නුවරක් වගේ. සදොර නම් ආධ්‍යායෙත් ආධ්‍යාත්මික ආයතන 6. මේකෙත් තියෙන ආයතන කීයක්ද? 6ක්. මොනවද ඒ 6? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. දැක්කද ලස්සන්ට මේවා අපිට ගලපපු හැටි? දැක්කද? අර නුවරක් තියෙනවා කිව්ව මොනවද? දොරටු 6ක්. මේ නුවරෙත් නැද්ද දොරටු 6ක්? සීතමිස් තියෙනව නේද? එතකොට මේකත් නිකන් නුවරක් වගේ නෙවෙයිද? ඒ මේකෙත් නැති දෙයක් නැහැ නේ. කොහෙද මේ? ඒව නේද? මේකෙත් හැමදේම තියෙනවා. මොනවද තියෙන්නේ? මේ ඇහැ පාවිච්චි කරලා පුරවගත්තුයෝ මේක ඇස්සේ තියෙනවා. මොනවද? රූ සටහන් වශයෙන් තියෙනවද නැද්ද? දැක්කද කොච්චර ලස්සන බණ කතාවක්ද මේ කියලා දීලා තියෙන්නේ. මේ කන පාවිච්චි කරලා පුරවගත්තු දේවල් මේක ඇස්සේ තියෙනවා හරියට නුවරක් වගේ. නැති දෙයක් නැහැ මේ කන හරහා දාගත්තුය. මොනවද? ඔව් වචන ශබ්ද වශයෙන්. හොඳ කියපුවා, නරක කියපුවා, බැනපුවා, ආදරෙන් කතා කරපුවා නේද? තේරුණාද කියන දේ? ඊළඟට කේලං ඕපදූප අප්පා. ඇහැ වගේද කන? සෑහෙන්න ජාති තියෙනවා නේද? කනෙන් ගත්තු ඒවා, කනෙන් ගත්ත ඒවා හරියට තියෙනවා. දැක්කද? නුවරක් වගේ. ඊළඟට මේ නහය පාවිච්චි කරලා ගඳ සුවඳ වශයෙන් පුරවගත්තු ඒවා හරියට මේක ඇස්සේ. දිව පාවිච්චි කරලා රස වශයෙන් පුරවගත්තු ඒවා හරියට මේක ඇස්සේ තියෙනවා. ඊළඟට ශරීරයේ පාවිච්චි කරලා අපි කියන ස්පර්ශයේ වශයෙන් පුරවගත්තු ඒවා හරියට මේක ඇස්සේ. දැක්කද ලාල් මහත්තයා? ඈ බුදුහාඳුරෝ සඳහන් කළා මනරම් නුවර. මනරම් නුවර තමයි මොකක්ද එහෙනම් මේ ශරීරය නේ? හිතාගෙන ඉන්නවා මනරම් නුවරක් කියලා. දැන් ශරීරය, එයා ඒ නුවරේ තියෙනවා කව දොරටු 6ක්. ඒ නුවරේ තියෙන දොරටු 6 තමයි නුවරට ඇතුල් වෙන්න තිබිච්ච දොරටු 6. ඒ වගේම මේ නුවරට ඇතුල් වෙන්න දොරටු කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඒ ඉතින් මනසින් තීරණය කර කර ඇතුල් කරගන්න. අර කොහොඳයි මේක හොඳ නෑ, මේක හොඳයි මේක හොඳ නෑ කියා මොකක් කරනවද? ඔය ඉතින් එළියට දානවා, ඇතුළට ගන්නවා, එළියට දානවා, ඇතුළට ගන්නවා. ඕක තමයි ජීවත් වෙනක මැරෙන්නක. පැහැදිලි නේද? ඊළඟට ඕම් බලන්න. දොරටු පාලකයා නම් සිහිය. මෙනුවරේ ඉන්න දොරටු පාලකයා කවුද? සිහිය. සිහිය අර මං අර කිව්වේ ප්‍රඥාවන්ත දොරටු පාලකයෙක් ඉන්නවා කියලා. ඒ තමයි කවුද? සිහිය. දැන් අපිට තියෙනව නේද සිහි කල්පනාව කියලා එකක් නැද්ද? තියෙනවද පුතේ? ඒ තමයි. තේරුණාද කියලාද? ඒ තමයි මොකද්ද? සිහිය. ඈ සිහි කල්පනාව තියෙන හින්ද තමයි සීතමිස් මේවා අපි මොකක් කරන්නේ? තෝරන්නේ, බේරන්නේ, තීරණය කරන්නේ. දැන් මේ බණ ටික වුණත් තේරෙන්න නම් මොකක් තියෙන්න ඕනේද? සිහිය තියෙන්න ඕනේ. බලන්නකො ලස්සනට මේව ගලපන හැටි බුදුහාමුදුරුවෝ නේද?
මේ නිකම් මේ අමුතු ලෝකෙක තියෙන බණක් කිව්ව නෙමෙයිනේ. දැන් මේ නගරෙක තියෙන හැබෑ කාරණයක් අරගෙන ලස්සනට අපිට ගැලපුවා. ලාල් මහත්තයා, පැහැදිලි නේද කාරණා ටික? ඕන්න සිහිය. ඉතින් ඔය සිහිය විකල් වුණාම දොරටු එහෙ මෙහෙ වෙනවා. දොරටු එහෙ මෙහෙ වෙනවා නේද? ඈ, හොඳ දේත් ගන්නවා නරක දේත් ගන්නවා නේද? සිහි කල්පනාව තියෙන ප්‍රඥාවන්තය දොරටු වලින් ගන්නේ මොනවද? හොඳ දේ විතරයි. නරක දේ දොරටු වලින් ගන්නේ නැහැ. දැන් උයනට ගන්න බෑනේ නරක දේවල්. රජුරුවන්ගේ උයන. ඒ වගේ තමයි මේකටත්. වැරදි දේවල්, නරක දේවල් සිහිය තියාගන්න ගන්න එපා. කොහෙටද? ඇතුළට. දොරටු තියෙන්නේ මොකට? යන්නේ නැන්නේ. දොරටුවෙන් යන්නත් පුළුවන්, දොරටුවෙන් එන්නත් පුළුවන් නේද? මේවා දොරටු. මේ ඇහැ දොරටුව. තේරුණා? මේ කන දොරටුව. ඒතර මේවා අපි යම් යම් දේවල් මේකෙන් ඇතුළට ගනිද්දී අපි ගන්න ඕනි මොනවද? හොඳ දේ පමණයි. අර ප්‍රඥාවන්ත දොරටු පාලකයා එන්න දෙන්නේ නැහැ මොනවටද? නරක දේවල් වලට. ඔන්න දැන් ලස්සන කතාවක් ඔය හාමුදුරුව කියලා දුන්නු. අපිත් හරියට එහෙනම් මොකක් වගේද? නගරයක් වගේ. ආ, ඊටර ටිකක් බලමුකෝ. හරි. දූත යුවල නම් සමත විදර්ශනාව. අර ආවේ සිව් මංසලට යන්නේ. ඕන් දූත යුවලක් එනවා. කොතෙන්ට යන්නද යාලා එන්නේ? සිව් මංසලට යන රාජපුරුෂයෝ දෙන්නේ කාවනේ නේද? අර ප්‍රධානිය හොයාගෙන ආවේ. ආන්න ඒ දෙන්න තමයි කවුද? සමත සහ විදර්ශනා. තේරුණාද? ඒ ඉතින් කොහෙන් ගියත් යන්නේ අතෙන්ට. ඔක ඊළඟ කාරණේ කිව්වම පැහැදිලි වෙනවා. ඇයි සමත විදර්ශනාව එතෙන්ට ගත්තේ සීතමිස්? ඈ, නිවනට අපිටත් මග හදා ගන්න තියෙන ක්‍රමවේද දෙක තමයි මොකද්ද? එකක් සමතය, අනිත් එක විදර්ශනා. මේ භාවනා ක්‍රම දෙක. භාවනා ක්‍රම දෙක. ඒක තමයි සමත සහ විදර්ශනා. අපි දන්න සියලු භාවනා වැටෙන්නේ සමත භාවනා ගණයට. මොනවද? මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව, පිළිකුල් භාවනාව, සක්මන් භාවනාව. ඔය හැම භාවනාවකින්ම කෙරෙන්නේ හිත මොකක් කරන එකද? එක අරමුණකට ගැනීම. අන්න හරි, සමතේකටපත් කර ගැනීම. ඒකනේ සමත කියන්නේ. මේක එහෙ මෙහෙ අනේක මොකක් කරනවද? සමතයකටපත් කරගන්න ඕන එක දොරටු පාලකයෙක්ගෙන් කරන එක. මේ දූතයෙක්ගෙන් කරන එක. එක දූතයෙක්ගෙන්, දොරටු පාලකයාගෙන් නේද? එක අරමුණකට ගත්තු හිත ඊළඟට වඩනවා මොකද්ද? විදර්ශනාවට. කොහොමද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණවලට අනුව වැඩි වීම. ඒ තුල තමයි සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මොකද්ද? නිවන. නිවන. එහෙනම් දූතයෝ දෙන්න තමයි කවුද? සමත සහ විදර්ශනා. දැන් මම ආයෙ අහනකොට කියන්න පුළුවන් වෙන්න ඕනේ ඊළඟට. නුවර හිමියා යනු ආ මැද ඉන්නවා කිව්ව අයිතිකාරයා කවුද? විඥාන. මොකද්ද? තියෙනවද එහෙම එක? තියෙනවා. කාටද තියෙන්නේ? අපි හැමෝට විඥාන ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ යමක් විඳගැනීමේ, දැනගැනීමේ හැකියාව. ඒකට කියනවා මොකක් කියලාද? කොන්ද රිදෙනව නේද දැන්? ඇයි දැනෙන්නේ? මොකක් නිසාද? විඥාන ශක්තියට දැනෙනවා. ටිකක් වෙලා වාඩිලා ඉන්නකොට දැන් අපි වයසයිනේ ආඳුරෝනේ, අපිට අමාරුයි නේද? එක විදිහට ටිකක් වෙලා ඉන්නකොට හරි අමාරුයි, අපි වයසයිනේ දැන් නේද? ඒත් එහෙට බෙහෙට ටිකක් මොකක් වෙනවද? ඇඹරිලා ආය හදාගෙන මොකද කරන්නේ? බන අහන. පැහැදිලිද මම මේ කියන කාරණා? මදුරුවෙක් කෑවත් අපිට දැනෙන්නේ මොකක් නිසාද මහත්තය? ඔය විඥානීය මේකෙන් පහ වෙලා ගියාම අපි කියන ඒ මිනිස්සයාට මොකක් වුණා කියලා. ආන්න එතකොට කියන අපි ඒක නිකන් වැඩකට නැති දරකඩක් වගේ කියලා. එතකොට මදුරුවෝ කෑවට දැනෙන්නේ දැනෙනවද? මැරුණ කෙනෙක් හෝ හපුටෙක් කෑවත් දැන් අත හෙල්ලෙනවනේ අපේ මැරුණට පස්සේ. ඇයි ඒ දැනීමේ ස්වභාවය? ලාල් මහත්තයා, ඒ විඥාන ශක්තිය ශරීරයෙන් මොකක් වෙලා ගියේ? අයින් වෙලා කියලා. එහෙනම් නුවර හිමිය තමයි කවුද? එහෙනම් මේ නුවරෙත් හිමිය තමයි කවුද?
ඕක තමයි ඔක්කොම තීරණය කරන්නේ. පිට රට යවන්නේ නේද? කවුද නවෝදි? නේද? ඉගෙන ගන්නේ, අපි පාඩම් මතක තියාගන්නේ. මේ ඔක්කොම අපි කරන්නේ අපි ළඟ තියෙන මොකක් නිසාද? විඥාන ශක්තියත් එක්ක, දැනගැනීමේ ශක්තියත් එක්ක. දැන් සීත මිෂ්ට මෙතෙන්ට එනකන් ওই කාරණා ටික පැහැදිලි වුණාද? තේරුණාද? හා, එහෙනම් අපි යන් ඊළඟ එකට. මැද තියෙනවා කිව්ව සිව් මංසල. අර හැම පැත්තකින්ම ඇවිල්ලා මොකද? ආන්න එතෙන්ටනේ වැටෙන්නේ. එතනනේ ඉන්නවා කිව්වේ නුවර හිමියා. ඒතකොට දැන් නුවර හිමියා අපි දන්නවා කවුද? විඥාන ශක්තිය. ඒ සිව් මංසලම එකතු වෙන තැන. ඒ සිව් මංසල තමයි ලාල් මහත්තයෝ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, සතර මහා භූත කියලා කිව්වා. මේවා ඔක්කොම හැදිලා තියෙන්නේ මොකෙන්ද? සතර මහා භූතයන්ගෙන්. ඒකට ඇතුළත් වෙලා තියෙනවා මොකද්ද? විඥාන ශක්තිය. ඉතින් ඕවා ටිකක් විවාදාපන්න කාරණාලාල් මහත්තයා. ඔය විඥාන ශක්තියේ පැමිණීම කොයි වෙලේ එනවද, කොහෙන් එනවද කියන එක තමයි ප්‍රශ්නේ. ඒව කියන්න මන් නම් දන්නේ. ඒක බුදු කෙනෙක්ගෙන්ම තමයි අහන්න ඕනේ. තේරුණාද කියන්නේ? මව් කුසින් මෙලවට බිහි වෙනකොටම ළමයා ඉන්නේ අඬාගෙන. මං හරිද සිතන්නේ? එතකොට ඒ කියන්නේ යාට මේ වේදනාව මොකද්ද? මෙලවට බිහි වෙනකොට මේ වේදනාව යාට දැනෙනවද නැද්ද? දැනෙන හින්දා නේද අඬන්නේ? එතකොට එහෙනම් විඥාන ශක්තියක් යාට තියෙනවද නැද්ද? තියෙන. ඔය විඥාන ශක්තිය කොහෙන් හරි මේ මව් කුසට බැහැගන්නවද? තේරුණාද කියන්නේ? මවගේ සහ ස්වාමියාගේ පියාගේ එකතු වීමෙන්නේ දරු කලලයක් හටගන්නේ. එතකොට ඒ දරු කලලෙට විඥාන ශක්තිය බැහැගැනීමත් කොහෙන් හරි සිද්ධ වෙනවනේ. නේ? ඒ විඥාන ශක්තියෙත් එක්ක සසර සම්බන්ධතාවයකුත් තියෙනව නේද? නැද්ද සීතමිස්? ඒකයි මං කිව්වේ ඒවා ටිකක් විවාදාපන්නයි කියලා. නැද්ද ලාල් මහත්තයා? පැහැදිලිවම සසර සම්බන්ධිකුත් තියෙනද? අපි හැමෝම පුනර්භවය, ඔය පුනරුප්පත්තිය පිළිගන්න ඕනේ. ඔය ටෙලිනාට්ටි පව පහුගිය කාලේ හැදුනේ පුනර්භවයත් එක්ක සම්බන්ධව. පෙර භවයන් හරියටම කියනවා. ගිහිල්ලා බැලුවන් එයා මැරිලා තියෙන්නේත් ඒ විදිහට. කාරණා ඔක්කොම හරින්. සියල්ල හරි. ඒක ඉතින් අපිට පිළිගන්නත් වෙනව නේද සීත මිසයි? කෙනෙකුට කරන පාඩම එක සැරෙන් තේරෙනවා. තව කෙනෙකුට දෙතුන් සැරයක් කිව්වන් තේරෙනවා. තව කෙනෙකුට කොච්චර කිව්වත් තේරෙන්නේ. ඒ එයාට එහෙම සසර පුරුද්ද නැතික. ඉතින් සංසාර සම්බන්ධතාවයක් අපේ දිගට තියෙනවා. ඒ සම්බන්ධතාවය බැඳිලා තියෙන්නේ මොකක් එක්කද පුතේ? විඥාන ශක්තියත් එක්ක. මොකක් එක්කද? ඔය විඥාන ශක්තිය තමයි නැවත නැවත එන්නේ. හරියට මොන වගේද? මොහොතේ රළවත්. මොහොතේ රළවත්. ඒ විඥාන ශක්තියත් එක්ක තමයි කල හොඳත් බැඳිලා තියෙන්නේ, ඒ වගේම කල නරකත්. ඒ කියනවා දිගට. දැන් පැහැදිලිද කියන්නේ? තේරුණාද කියන්නේ? එහෙනම් විඥාන ශක්තිය ශරීරයට ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙන තැන හා සම්බන්ධව මං කිව්වා ටිකක් විවාදාපන්නයි කියලා. මට ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් නැහැ. හැබැයි අපි දන්නවා විඥාන ශක්තිය බැහැගැනීමත් එක්ක හැදෙනවා සතර මහා භූතය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතරෙන් මේ ශරීරය මොකක් වෙනවද? මේ ශරීරය හැදෙන. මේ ශරීරය සකස් වෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතරෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. තේරුණා නේද කියන්නේ? මේකෙන් මේ ශරීරය හැදුනට පස්සේ ඒකට එකතු වෙනව මොකද්ද? විඥාන ශක්තිය. එතකන් තමයි දැන් ඔය යන්නේ ඔක්කොම. ඔය විඥාන ශක්තිය බැහැර වෙලා ගියාම අපි කියන මොකක් කියලාද? මේකෙන් වැඩක් නැහැ. මේකෙන් වැඩක් නැහැ. පැහැදිලි නේද එහෙනම්? එහෙනම් අර මැද තියෙන සිව්මංසල තමයි මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඊළඟට රජ්ජුරුවන් මොකද එන්නේ පණිවිඩයක් කරන්නේ කවුද? අනහරි අර දූතයෝ දෙන්න ආවේ මොකක් කරන්ද? පණිවිඩයක් කරන්. මොකක් වෙන්නේ නැද්ද ඔය ගේන පණිවිඩේ? නිවන. මොකද්ද පණිවිඩේ? පණිවිඩේ තමයි නිවන. සීතමිස් දැක්කද කොච්චර ලස්සන බණ කතාවක්ද?
ඒ පණිවිඩයත් එක්ක නිවනට තියෙන මඟ තමයි මොකද්ද? ආරි අටාංගි මඟ. ඒ කියන්නේ ලාල් මහත්ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා ඕන්න ගෙනාවු පණිවිඩ. තේරුම්? නිවන් අවබෝධ කරගන්න නම් එහෙනම් ඔය අටෙහි මොකක් කරන්න ඕනේ? ගමන් කරන්න ඕනේ. තේරුණාද නවෝදිකාට දැන් මේ කාරණා? ලාල් මහත්තයා පැහැදිලිද මේ කාරණාව දැන්? ඈ අපි ආයි බලමුද සීත මිස්. එහෙනම් පොඩ්ඩක් මුලට ගිහිල්ලා. ඕන්න දැන් මං කිව්වා රජ්ජුරුවන්ට අයිති නුවරක් තියෙනවා. ඒක හරි ලස්සනයි. මනරම් නුවරක්. දැන් ඒ නුවර මොකක්ද එහෙනම්? ශාරීරිය. ඒ නුවර තිබුණා පවුරු. ඒ පවුරු වලින් නුවර මොකක් කරලාද තියෙනවා කිව්වේ? වට වෙලා තියෙනවා කිව්වා. ඒ නුවර ලස්සන තොරන් තියෙනවා කිව්වා. ඒ නුවර දොරටු හයක් තියෙනවා කිව්වා. ඒ නුවර ඉන්න දොරටු පාලකයා ඉතාම ඥානවන්තයි කිව්වා. දවසක් රාජ දූතයෝ දෙන්නෙක් එනවා. කොහෙට දෙන්නේ? නුවරට එන්න. ඒ ඇවිල්ලා දොරටු පාලකයාගෙන් අහනවා සිව්මන්සල කොහෙද තියෙන්නේ කියලා. කොහෙද තිබුණේ? නුවර මැද්ද. එතකොට රාජ දූතයෝ අරගෙන ආපු පණිවිඩෙත් අරගෙන අර එක පාරක් දිගේ යනවා. යනකොට කොහෙටද වැටෙන්නේ? සිව්මන්සලට. එතකොට මොන පාරෙන් ආවත් පාරවල් හතරෙන් වැටෙන්නේ කොහෙටද? නුවර මැදට. ආ මතකයි මතකයි. දැන් බොහොම සතුටුයි. ඔක්කොටම මේ කාරණා ටික අහුවෙලා තියෙනවා කියන්නේ. මං ආයි ආයි කියන්න දෙයක් නැහැ. එතකොට පණිවිඩේ අරගෙන එනවා. පණිවිඩේ දෙනවා. ඒගොල්ලෝ අහපව් පිටත් වෙලා යනවා. ඕන්න දැන් මං කාරණා ටික ආයි කියලා දෙනවා මහන්නේ. මේ නුවර නම් මොකද්ද? සිරුර. මේ නුවර වගේ තමයි අපේ ශරීරය. මේකත් හරියට නුවරක් වගේ. පැහැදිලිද? ඊළඟට මේ නුවර තියෙනවා කව දොරටු 6ක්. මේ නුවරෙත් තියෙනවා දොරටු කීයද එහෙනම්? 6ක්. මොනවද ඒ දොරටු 6? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේවා දොරවල්. මේවයින් හැම විටම ගන්නවා මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. නුවරක් වගේ මේක ආසෙත් නැති දෙයක් නෑ. ඔය පේන්න නැති වුණාට හැමදේම තියෙනවා. හරි. ඊළඟට පෙන්නලා දෙනවා දොරටු පාලකයා තමයි කවුද? සිහිය. ඕන් ඔළුව ඇති මිනිහා මේකෙන් ගන්නෙ හොඳ ඒවා විතරයි. නරක ඒවා ගන්නේ නැහැ. ඕන් එහෙනම් දොරටු පාලකයා ශක්තිමත්ව තියාගන්න ඕනේ නේද? ගෙදරක වුණත් ඉතින් ආරක්ෂකයා හොඳ නැන්නේ ගේ රැකෙන්නේ නේද? මේ ගෙයිත් එහෙමයි, මේ නුවරත් එහෙමයි. කවුද? දොරටු පාලකයා හොඳ නම් රැකෙනවා. දොරටු පාලකයා හොඳ නැත්නම්, ඒ කියන්නේ සිහිය හොඳ නැත්නම් වැඩ ඔක්කොම අවු. සසර දිග්ගස්ස ගන්නවා. සසරේ යන්න වැඩ කරගන්නවා. ඕන්න දොරටු පාලකයා හොඳ වෙන්න ඕනේ නං ඈ. සිහිය තියෙන්න ඕනේ. සිහිය තියෙන්න ඕනේ. ඊළඟට දූත යුවල කවුද? සමත සහ වේදර්ශන ආවේ. පණිවිඩය රන් ආවේ දූතයෝ. සමතය සහ මොකද ඒ සමතෙහි සහ විදර්ශනාව වඩල තමයි අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. කොතෙන්ටද? නිවනට. එතකොට සිව්මන්සලේ ඉන්නවා කිව්වා නුවර අයිතිකාරයා. ඒ කවුද? ප්‍රඥාව. කවුද? දැක්කද එහෙනම්? ප්‍රඥාව. එහෙනම් අපිත් වෙන්න ඕනේ කොහොම කෙනෙක්ද? ප්‍රඥාවන්තයෙක් වෙන්න. ප්‍රඥාවන්තයෙක් වෙන්න ඉතින් එහෙම බෑ. දැනුමෙක්ත වෙන්න පුළුවන් පුතේ. වන්දිකා තේරුණාද? ඇයි? ගණන් හදන්න පුළුවන් නම්, ඊගාවට විභාග සමත් වෙන්න පුළුවන් නම්, කොළ පුරවන්න පුළුවන් නම්, මොකද මිස්? ඔව් දැනුමෙක්ත වෙන්න පුළුවන්. දන්න දේවල් හරියට තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රඥාවන්තයෙක් වෙන්න එහෙම බෑ. ඔක කාරණා තුනයින් එක දැනුම. අපි දන්නව ගොඩක් දේවල්. දෙක බුද්ධිය. දැනුමේ ඊළඟ පියවර තමයි මොකද්ද? බුද්ධිය. බුද්ධිය අපිට ලබා ගන්න පුළුවන්, වගා කර ගන්න පුළුවන්. තේරුණාද? හැබැයි ඉතින් ප්‍රඥාවන්තයෙක් වෙන්න හිඹ. ඒව
දැනුමැත්තෙක් බුද්ධිමතෙක් වෙන්න පුළුවන් ප්‍රඥාවන්තයෙක් වෙන්න එහෙම ඒකට ඉතින් මාර්ගඵලලාභියෙක්ම වෙන්න ඕනි රහත් තත්වයටමපත් වෙන්න ඕනි ප්‍රඥාවන්තයෙක් වෙන්න. එහෙනම් මේ නුවර හිමියා තමයි කවුද? විඥාන ශක්තිය. ඊළඟට මැද තියනවා කිව්ව සිව්මන්සල මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝන සිව්මන්සලෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ මේකට ඇවිල්ලා තියෙනවා මොකක්ද ඊළඟට? විඥාන ශක්තිය. අපි හැමෝම එහෙම තමයි හැදෙන්නේ. මව් කුසක. ඒකට බැහැගත්ත විඥාන ශක්තිය. ඊට පස්සේ මව් කුසින් අපි මොකක් වුණාද? එළියට ආවා. ඊට පස්සේ අම්මගේ කිරි ටිකෙන් දෙන ආහාර වලින් ඊට පස්සේ ටික ටික අපි මොකක් වුණාද? ඈ පෝෂණය වුණා. ඊට පස්සේ තනියෙන් නැගිට ගන්න පුළුවන්කම ලැබුණා, පෙරලෙන්න කරන්න පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ අපි තනියෙන් අපේ කටයුතු මොකක් කරන්න ගත්තද? කරන්න ගත්තා. ඉතින් ඔහොම ගිහිල්ලා 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 අන්තිමට ආය අනිත් පැත්ත යනවා. මොකද අනිත් පැත්ත යනවා කිව්වේ? ආය තනියම වැඩ ටික කරගන්න මොකද්ද? බැරි වෙනවා. කාගේ හරි අතක් ඕනි මොකටද? ඇවිද ගන්න. ඊළඟට වට්ටික ආය කවන්න ඕනි. මං කියන්නේ හිටියොත් හොඳේ. ඊට කලින් මැනුවත් කරන්න දෙයක් නැහැ. හිටියොත් ඕකේ ආය අනිත් පැත්තට පූඩ දෙන්න වෙනවා. කොහොම ඉඳලා 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 ආයි බඩ ගන්නත් පටන් ගන්නවා, දන ගන්නත් පටන් ගන්නවා. ඔය ඔක්කොමත් තියෙනවා ආය. ඉඳලා මොකක් වෙනවද? විඥාන ශක්තිය පහව යනවා. ඒකම අපි මොකක් වෙනවද? මරණයට පත් වෙනවා. ඉතින් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් තමයි එහෙනම් මේ ශාරීරිය මොකක් වෙලා තියෙන්නේ? හැදිලා තියෙන්නේ. පණිවිඩේ තමයි අද හාමුදුරුවොත් ඔබට දෙන මොකද්ද? නිවන. මොකද්ද? රාජදූතයෝ දෙන්න අරන් ආපු පණිවිඩේ තමයි මොකද්ද? නිවන. එහෙනම් මන් දෙන පණිවිඩෙත් අද මොකද්ද ඔබට? මේ කතාව ඇස්සේ දෙන පණිවිඩේ නිවන. මේ නගරෙන් අපි එන්න ඕනි. මේ නගරේ අපි මේ ඇහැ කන නාසය දිව ශරීරය මේවා සරස සරස ඉඳලා හරියන්නේ නැහැ. වරදින්. ඔව් සීත මිස්. අපි මේ දරුවන්ට කියලා දෙන්න ඕනේ සසර යන්න මග නෙමෙයි කියලා දෙන්න ඕනේ. මොකද? සසර නිමා කරගන්න මග කියලා. සසරේ යන්න මග කියලා දුන්නට ඒක తాවකාලිකයි. තේරුණාද කියන්නේ? දැන් මේ තාත්තලාට හිතෙන්න පුළුවන් මට ඉඩ කඩන් තියෙනවා, මට දරුවෝ ඉන්නවා, මට පුතාලා ඉන්නවා, මගේ යාන වාහන තියෙනවා, ඒව බලාගෙන යන්න ඕනි, මගේ මුදල් බලාගෙන ඉන්න ඕනි. තේරුණාද? මේ ඔක්කොම දීපල දුවට, මේ ඔක්කොම දීපල පුතාට ඔහොමනේ තීරණ ගන්න අපි. ඒ ඔක්කොම මොකද මහත්තයෝ? කෙටි කාලීනයි. ලාල් මහත්තයා තේරුණාද? ඒ ඔක්කොම తాවකාලිකයි. හැබැයි ස්ථීර එක දෙයක් තියෙනවා. මොකද්ද? ඒ තමයි නිවන. නිවන් සැප හැරෙන්න වෙන සැපක් අපිට නැහැ. තේරුණාද කියන්නේ? ඇයි? අර සියලු සැප සම්පත් අපිට යම් මොහොතක මොකක් කරන්න වෙනවද? අත්තරින්න නෑ. අත්තරින්න දාලා යන්නම වෙයි. තේරුණාද කියන්නේ? එහෙනම් ඒ සඳහා අපිට වැඩි යුතු මඟ තමයි මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම තුලින් තමයි මොකද්ද? උතුම් නිවනට මඟ හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. පැහැදිලි දොතෙන්ට එනකම් අමතක වෙන එකක් නැහැ නේද? නැහැ. මම තව එක කරුණයි කියලා දෙන්න. වෙලා ඉවරයි. අපිට තව තියෙන විනාඩි 5ක් 6ක් ඉතුරු වෙලා. කොහොම බලන්න. ඒ ගාථාව. හාමුදුරුවෝ අද මාතෘකා කරපු ගාථාව පැහැදිලි කරන්න තමයි ওই කාරණා ටික ඔච්චර දුර එරන් ආවේ හාමුදුරුවෝ. කොහොම බලන්නකෝ. යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදයව්‍යා ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ උදයව්‍යා. ඔන්න මන් තේරුම කියලා දෙනවා. උදය හා වය. මොකද්ද මේ උදය හා වය කියලා කියන්නේ? උදය ඊළඟට වය වචන දෙකක් තියෙනවා. මොකද්ද මේ? උදය වය. වය ධම්මා සංඛාරා කියලා පාලි පාඨයකුත් තියෙනවා. වය කියන්නේ මොකද්ද එහෙනම්?
අන්න හරි මට තේරුණා ඔක ඕගොල්ලන්ගෙන්ම ගන්න පුළුවන් කියලා. ඒකයි මම මෙයා යහුවේ. නැති වෙලා යනවා. එහෙනම් උදේ කියන්නේ මොකක්ද? උදේ TypeError මොකක් කරවද? පායනවා. එහෙනම් උදේ කියන එකෙන් මෙතන අදහස් කරන්නේ මොකද්ද? හට ගන්නවා. තේරුණාද කියන්නේ? උදේ TypeError පායනකොට මල් පිපෙනවා, අපි නැගිටිනවා, සත්තු අවදි වෙනවා නේද? උදය උදයට ඔක්කොම මොකක් කරවද? හට ගන්නවා. ඇති වෙනවා. එතකොට හවස් වෙනකොට මොකද වෙන්නේ? වය මොකක් වෙනවද? නැති වෙනවා. එහෙනම් හට ගැනීම සහ නැතිවීම කියන காரணා දෙක මොකද්ද? අපි හැමෝටම පොදු ධර්මතාවයක්ද නැද්ද? ඇති වෙනවා මොකක් වෙනවද? නැති වෙනවා. හට ගන්නවා මොකද්ද? නැති වෙනවා. එහෙනම් හට ගැනීම විනාශ වීම, ඇතිවීම නැතිවීම, උදයව්යන්. එහෙනම් අපි හැමෝටම මොකද්ද? පොදු ධර්මතාවයක්. තේරුණාද කියන දේ? ඇති වෙනවා නැති වෙනවා කියන එක අපි හැමෝටම පොදු ධර්මයක්. අපිට දැන් මෙතන වචන දෙකක් හම්බුණා නේද? මොකද්ද? එක උදය, අනිත් එක වය. දැන් උදය වය කියලා කිව්වේ මොකක්ද එහෙනම්? හට ගැනීම සහ නැසීම. පැහැදිලි නේද ඒ කාරණේ? එතකොට හටගත්තනම් හැම දෙයක්ම හටගද්දී හටගත් තැනින් පටන් ගන්නෙ මොකක් වෙන්නද? නැති වෙන. විනාශ වෙන. බලන්නකෝ මේ ගාථාවේ හරි ලස්සනට පැහැදිලි කරන. හටගත් හැම දෙයක්ම මොකක් වෙනවද? විනාශයටපත් වෙනවා. එහෙනම් උදය වය හටගන්නවා විනාශයටපත් වෙනවා. ඕන්න බලන්න. උදය හා වය, ඒ කියන්නේ මේ පංචස්කන්ධයත් එහෙමයි. හටගත්තා වගේම මොකක් වෙනවද? විනාශයටපත් වෙනවා. උදය වය. එහෙනම් නොදක්නා වූ යමෙක්, මේක යම් කෙනෙක් තේරුම් නොගෙන කටයුතු කරනවා නම් මොකද්ද? හටගන්නවා වගේම විනාශ වෙනවා කියන එක තේරුම් නොගෙන යම් කෙනෙක් කටයුතු කරනවා නම් අන්න බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා හොඳයිලු මේක තේරුම් නොගෙන. මොකද්ද තේරුම් නොගෙන? සීතමිස්, ඇතිවීම, ඒ කියන්නේ හට ගැනීම සහ නැතිවීම තේරුම් නොගෙන අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා හොඳයිලු ලාල් මහත්තයා. මේක දැනගෙන, මේක තේරුම් අරගෙන මොකද්ද? එක දවසක් ජීවත් වෙච්ච ජීවත් වීම උතුම් කිව්වා. බලන කොච්චර ලස්සන ගාතාවද කියලා. අර මම දැන් කලින් කියලා දීපු නුවරක වගතුගත් තේරුම් ගන්න. ඒක තමයි තේරුම් ගන්න ඕනි කාරණා. ඒතර තමයි පාඩම තියෙන්නේ. දැන් අපි ගොඩාක් විට හැමදාම ඉන්නවා, හැමදාම ඉන්න පුළුවන්, හැමදාම මේවා කරන්න පුළුවන් කියන සංකල්පවලනේ අපි වැඩ කරන්නේ. මේ එහෙම කාටවත් පුළුවන් කම නැහැ. මේක තේරුම් ගන්න. මේක තේරුම් අරගෙන යම් කෙනෙක් ජීවත් වෙන එක දවස මොකද්ද? උතුම් වටිනා. මේ ගාථාව කියන්නේ ඒක. ඒකාහං ජීවිතං සෙය්‍යෝ, එක දවසක් ජීවත් වීම උතුම්. මොකද්ද? පස්සතෝ උදයව්‍ය, අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා. මේක තේරුම් නොගෙන අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා. මේකට කතාවකුත් තියෙනවා ලාල් මහත්තයා. මේක ඔගොලු දන්නවා. අපි නිකන් කාලේ ගෙවන්න ඕනේ නැහැ. ඒවා දිගට දිගට පැහැදිලි කරලා. මොකද්ද? ඔගොල්ලෝ දන්න කතාව තමයි සවැත් නුවර හිටිය 40 කලක් කෝටියක් ධනය තිබිච්ච සිටුවරේ. සිටු දියණියෙකුත් හිටියා, එක පුතෙක් හිටියා, එක දුවෙක් හිටියා. දුව ටිකක් හිතුවක්කාරයි. කාම භෝගී, කාමයට වැඩි ඇල්මක් දැක්කෝ. තේරුණාද? මේ සිටු දුව ජීවත් උනේ ඉහළම මාලේ සිටු ගෙදර. ඇයි? එයාට හොඳ ආරක්ෂාවක් දීලා තිබුණා. ඒදී හංගන්න බෑනේ. එහෙම හංගලා තියාගන්න සිටු ගෙදරම හිටපු මෙහෙකාරයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා. පිට දේවල් බැරි වුණාට ඇතුලේ ඉන්න කෙනත් එක්ක පුළුවන්. තෝරගත්තේ කවුද?
කාලය යෑමෙන් තාත්තයි අම්මයි බැලුවා මේ විවාහයක් කරලා දෙන්න සුදුසු තැනකට. ඒ හවස්සේ අර සිටු දියණිය කිව්වා මෙහෙ කාර්යයට මේ මාව ඕන නම් අරන් පැනලා යන්න කිව්වා. පැනලා යන්න කිව්වා. ඉතින් පැනලා ගියා. කොහොමද පැනලා ගියේ? පැරණි කඩුමාළු ඇඳගෙන දැලි අලු ඇඟේ ගාගෙන පැනලා ගියේ. ඇයි නැත අහුවෙනවනේ. අර මේ මේ ඔය හිඟා කන කෙනෙක් විදිහට තමයි පැනලා ගියේ. පැනලා ගිහිල්ලා ඉතින් දුකසේ ජීවත් වුණා. අර සිටු සැප නැහැ නේද? සිටු සැප නැහැ. දුකසේ ජීවත් වුණා. අර මිනිස්සයා ඉතින් මේ කාරකම් කරලා යමක් අම්බ කළා ජීවත් වුණා. කාලයාගේ ඇවෑමෙන් දරුවෙක් ලැබෙන්නා වූ ඉතින් සම්මතයක් තිබුණේ ද දරුවෙක් ලැබෙන්න ඉන්නකොට කවුරු ළඟට එන්න ඕද? ඔව් කතාව ඔයගොල්ලෝ දන්නවා. ඉතින් දුන්නෙම නැහැ මිනිස්සයා. නැයි අරයා බය වුණා මරයි කියලා. කවුද? මිනිස්සයා. සමහරවිට දුවට නම් සමාව දීලා බාරගනි මාව මරලා දායි කියන මිත එයා විරුද්ධ වුණා. හැබැයි දවසක් වැඩට ගියාට පස්සේ හොරෙන් ගියා. ඉතින් මග බාධා වෙවි තමයි ගියේ. මේකත් පස්සෙන් ගියා. කතාව ඔයගොල්ලෝ දන්නවා. මගදී දරුවා හම්බුණා. අහපුවා. ආයේ කාලයාගේ වැයමෙන් තව දරුවෙක් ලැබෙන්න ආවා. ඊට පස්සෙත් මොකද කළේ? ඒ විදිහටම ගියා. ඒත් මග ගැටලු ටීකට මූණ දෙවිවි ගියේ නේද? මගදී මහා වරුසාවකටත් අහු වුණා. දරුවා ලැබෙන්න හේවණක් හොයන්න හදන්න උත්සාහ ගත්ත අර මිනිස්සයා දරුවත් ලැබෙන්න ආව. සර්පෙක් ගහලා මිනිස්සයා එතනම මැරුණා. දරුවා හම්බුණා. දරුවා හම්බුණා. ඉතින් දැන් ඉතින් මිනිහා මැරිලානේ. දැන් ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. දැන් යායුත්තේ කවුරු ළඟටද? අම්මා තාත්තා ළඟටම තමයි ගියා. යනකොට එදා අචිරවති ගඟ කලින් දවසේ වැස්සන්නේ හොඳටම ගලලා ළමයි දෙන්නෙක් එකවර අරන් යන්න බෑ මේ කාන්තාවට. ඇයත් දුරවලයි. දරුවෙකුත් බිහි කරලන්නේ නේද? මොකද කරේ? වැඩිමහලු දරුවා ගොඩ තියලා පොඩි දරුවව අරන් ගියා. ඉස්සෙල්ලම ගිහින් තියෙන ඊට කලින් දවසේ හම්බෙච්ච කෙනා. එයාව ගඟෙන් එගොඩින් තියලා ගඟ මැදක් කෙනකොට කවුද දැක්කේ මේ? ඕගුස්සෙක් දැක්කා. එයා හිතුව මස් කැටියා කියලා. හරිනේ ඉතින් චූටි දරුවෙන්නේ හම්බෙච්ච ගමන්නේ. උගුස්ස ඇවිල්ලා දරුව අරන් යන්න එනකොට අම්මා අපුඩි ගගහ කෑ ගැහුවා. කවුරු එළවන්නද? උගුස්ස පන්න. කතාව දන්න. අනිත් පැත්තේ ඉන්න දරුවා හිතුවා මේ අම්මා මට කතා කරනවා තමයි කියලා. එයා බැස්ස ගඟට. අරහෙන් එක දරුවෙක් උගුස්ස අරන් යනකොට අනිත් දරුවා කොහෙට බැස්සද? ඕන්න බලන්නකෝ. අම්මා බලන් ඉද්දි දරුවෝ දෙන්නම දෙපැත්තෙන් අහිමි වෙනවා. ළමයා ගඟේ ගහන් යනවා. මේක කොහොම දරාගන්නද? කලින් දවසේ මිනිස්සයා. දැන් අම්මයි තාත්තයි. දැන් මෙයා ඊගාවට මේ දරුවෝ දෙන්නම නැති වුණා. එන්න අම්මයි තාත්තයි හොයාගෙන එන්න පටන් ගත්තා. මගදි විස්තර ඇහුව මේ සිටුමාලිගාවේ හිටපු අම්මා තාත්තා. දැන් ලොකු කාලයක් ගෙවිලානේ මේ වෙනකොට. ආන්න මිනිස්සු කියන්න පටන් ගත්තා ওই සිටුමාලිගාවේ ඊ කඩන් වැන්න. මොකටද? ඊ හරියට උළඟ ඒ විතරක් නෙමේ වැස්ස කඩාගෙන වැන්න. සහෝදරයත් ඒකට යට වුණා. අම්මයි තාත්තයි සිටුතුමයි සිටු දියණියයිත් ඒකට යට වුණා. මැරුණා. ආන්න දැන් ඔක්කොම එකම සෑයක මොකක් කරනවද? පුච්චනවා, දවනවා. කොහොමද මේ පණිවිඩ ටික එක විට එනකොට ලාල් මහත්තයා මිනිහෙක්ගේ ජීවිතේට දරා ගන්න පුළුවන්? දරා ගන්න බෑ. එක විට මේ ඔක්කොම වෙන්නේ. මේවා සැරින් සැරේට වෙච්ච ඒවා. මේ එක විට මේ ටික වෙනකොට දරා ගන්න බැරි වුණා. ඇය උමතු වුණා. ඇය අන්තිමට ඇයට පිහිටට හිටියේ කවුද? බුදුහාමුදුරුවෝ. ඒ හරියට ඇඟේ ඇඳුමක්වත් නැතුව තමයි බුදුහාමුදුරුවෝ ළඟට දිව්වේ. ඒ වෙලේ ඇඳුම් ලබා දුන්නා. ඒ ඇඳුම් ඇඟට දාගත්ත හින්දා තමයි ඒව හඳුන්වන්නේ පටාචාරා කියලා. නම හැදෙන්නේ ඒක. පටාචාරාවක් වෙන්නේ එහෙමයි. ඇඟේ එක ඇඳුමක්වත් හරියට ඇයිගේ තිබුණේ නැහැ. හැබැයි ලබා දුන්න පිළි පටලවාගත්තු හින්දා තමයි, පොරවගත්තු හින්දා තමයි පටාචාරා කියන්නේ. බුදුහාමුදුරුව එක දෙයයි එක වාක්‍යයයි උතෙන්දී කියන්නේ. මොකද? සිහිය පිහිටුවා ගන්නකෝ. ඒ සිහිය පිහිටුවා ගත්ත බණ අවසන් වෙනකොට මොකද? සෝවාන් තත්වයටපත් වෙනවා. දැන් කතාවට යන් අපි වැඩි වෙලාවක් අපිට නැති හින්දා ওই සිද්ධිය ගලප ගන්න ඕනි ගාථාවත් එක්ක. දැන් අපි ගාථාවේ ඉගෙනුවා, ඉගෙන ගත්තා උද යව්වේ හට ගැනීම සහ මොකද්ද? නැතිවීම. ඕන ලෝකස් ස්වභාවයෙන් යුක්තයි. ස්වභාවයෙන් යුක්තයි. ඒක කවුරුත් ඉක්මවල
මේක ඔබතුමන්ලටත් වළංගුයි මටත් වළංගුයි හැටගත්තනම් මොකක් වෙනවද? නැති වෙනවා. නැති වෙනවා. ඒක පටාචාරයක් එතකොට වළංගුයි. මේක තේරුම් නොගෙන අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් තියනවද එන? ආන්න දැන් පටාචාරය තව පොඩ්ඩෙන් සසරේ යන්නෙක් වෙනවා. පටාචාරයත් හැදුවේ අර ගිනිගොඩට පණින්. කායේ ගිනිගොඩට අර සොහොනට අම්මගේ තාත්තගේ ඉඩ දුන්නේ නැහැ මේ කතාවේ පැහැදිලි කරන. එහෙම පැන්නනම් ඒ කොහේ යනවද? තව සසරේ යනවා. තව එහෙම අවුරුදු කොච්චර ජීවත් වුණත් වැඩක් නැහැ. හැබැයි අර්ථ සම්පන්නව වටිනාකම් එක්ක මේක තේරුම් අරගෙන ජීවත් වෙන එක දවස වටිනවා වුණා වගේම ඇයට පිහිට වුණා කවුද? බුදුහාමුදුරුවෝ. එහෙනම් මං කලින් කියලා දුන්න මේ කිසි කෙනෙකුට අපි මග කියා දෙන්න ඕනි සසරේ යන්න නෙමෙයි මොකක් කරගන්නද? සසර නිමා කරගන්න. දැක්කද? පටාචාර සසර නිමා කරගත්තා. සියලු කෙලෙසුන්ගෙන් මිදුණා. ආයේ වගේ ඇබැද්දිවලට ඇයට මුහුණ දෙන්න හම්බ වෙන්නේ ආය හම්බ වෙන්නේ නැහැ. ඇයි මේ පණිවිඩේ හරියට තෝරගත්තා? එහෙනම් අපිත් අපේ ජීවිතවල මේ පණිවිඩේ හරියට මොකක් කරගන්න ඕනේ? තෝරගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. මේ නුවර ජීවත් වෙන්න නෙමෙයි උත්සාහ ගන්න ඕනේ මේ නුවරින් මොකක් වෙන්නද? අයින් වෙන්න. අයින් වෙන්නයි තේරුම් ගන්න ඕනේ. තේරුණාද? අපි හරි සතුටු වෙනවා දරුවෝ දිහා බලලා, ඊගාවට ඉඩ කඩන් දිහා බලලා, යාන වාහන දිහා බලලා, ඇහෙන කියන දේවල් දිහා බලලා සතුටු වෙමින් යන ගමනක් නෙවෙයි වෙන්න ඕනි මේ සියල්ලෙන් මොකක් වෙන්න ඕනි? මිදුණු ගමනක් අපි හදා ගන්න ඕනි. ආන් එතන තමයි ස්ථීර සැනසීම තියෙන. අර ඔක්කොම අස්ථීරයි. අර ඔක්කොම ටික කාලයයි. ඒ ඔක්කොගෙම ටික කාලයක් අපිට මොකක් වෙන්න පුළුවන්ද? සැනසෙන්න පුළුවන්. ඉතින් ওই දෙකෙන් හරි පැත්ත තෝරා ගැනීම කා සතුයි කියන. ඔබ සතුයි. ඔබ සතුයි. ඉතින් ඒක තමයි අද බණ කතාව. මේක වඩා අපිට කාලයේ ඉඩ හසර වෙන්න මේ ටික අපි ටිකක් තීරුම් අරගෙන ජීවත් වෙන්න ඕනි. අවසාන වශයෙන්ුත් අපිට ඔබට මට පැහැදිලි කරන්න තියෙන්නේ ඒ කාරණේමයි. හටගත්තනම් යමක් හටගත් හැමදේම මොකද්ද? උද යව්‍ය නැති වෙලා යන. ඉතින් මේ තීරුම් අරගෙන ජීවත් වෙන එක දවස තමයි වටි. වටි. මේවා නොතේරුම් අරගෙන ජීවත් වෙන්න අවුරුදු තව 100,000 ගාණක් ජීවත් වුණත් සසර යන්න කර්ම රැස් වෙනවා මිසක් සසර නිමා කරගන්න නම් මගක් හැදෙන්නේ මේක තේරුම් ගන්න. ඉතින් අද මේ විදිහේ ලස්සන පින්කමක් අපිට සිද්ධ කරගන්න පුළුවන්කම ලැබුණේ මේ පණිවිඩය අපිට දෙන්න පුළුවන්කම ලැබුණේ රටට මේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න අපේ සීතාරංජනී සෝමරත්න මහත්මිය. ඒ වගේම අපේ ලාල්ද සිල්වා මහත්මයා ඔබ දෙපළ තමයි මුල්ලෝනේ. දරුවෝ දෙන්නත් සම්බන්ධ කරගත්තා නවෝදිකාද සිල්වා දුවත් සම්පත් සිල්වා පොතනුවන. කවුරුත් එක්ක එකතු වෙලා පිරිසකුත් එකතු කරගෙන කරපු ලස්සන පින්කම. අර මොන අපේ සීතාරංජනී මහත්මියගේ උපන් දිනේ. ඉතින් අපි ඔබතුමියට සුබ උපන් දිනයක් වේවා කියලත් නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලත් ඒ වගේම සුවබර විශ්‍රාම දිවියකට දැන් මේ කාරණා ටික ජීවිතේට ගලප ගන්න ඕනේ නේද? විශ්‍රාම දිවියත් මොකක් කරගන්න ඕනේද දැන්? සුවබර කරගන්න ඕනේ. ඒක මේ පිනින් පෝෂණය කරගන්න විශ්‍රාම දිවියක් බවට පත් කරගන්න ඕනේ. දැන් මෙච්චර කාලයක් ඉතින් අපි ඒක දිගට වැඩ කළානේ නේද? සාල කැපකිරීමක් කරපු අය. ඒව දැන් ඒවෙන් දැන් ටිකක් නිදහස් වෙලා දැන් ධර්මයත් එක්ක තමන්ගේ ජීවිතේ ගලප ගන්න ඕනේ. ඔබේ පටන් ගැම්මම හොඳයි. තෝරා ගැනීම හොඳයි. ඒක අපි අගය කරනවා. ඔබතුමීට අපි ආශිර්වාද කරනවා. ලාල් මහත්තයාට අපි ආශිර්වාද කරනවා. දරුවෝ දෙපළටත් මේ පැමිණි හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවය, දීර්ඝායු සම්පන්නිය, චිරජීවනයේම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ සෝමරත්න මහත්මයා සහ සෝමාවති අම්මා. අම්මා තාත්තා දෙපළ ඒ වගේම අපේ ලාල් මහත්තයාගෙත් මේ සිල්වා මහත්තයා සහ අපේ පතිරගේ අම්මා දෙපළ ඇතුළු මිය පරලව ගිය හැම දිනාටම ඒකට මේ අනිත් අයගේ නමින් මිය ගිය හැමෝටමත් මේ බණ ටික අහපු රටවාසී ලෝවාසී හැම දිනාටමත් ධම්සතර ආයතනයේ කාර්ය මණ්ඩලයේ ඇතුළු හැමෝටමත් අපි හැමෝටමත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ පින වේවා කියනසත් දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං
චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං හැම දිනාටම තෙරුවන් සරණයි.